ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අඳු අරමුදයක් තියෙන අඳුරට බහුතරයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයට බහුතරයක් කිට්ටු වෙන්නවත් බැරි අරමුදයක ඉන්නේ. කෙනෙක් එකතු කර ගැනීමෙන් ජාතික ආණ්ඩුවක් හැදුවත් කියන නමක් පාවිච්චි කරන්න හැදුවත් ඒ සම්මත කිරීමට එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය මන්ත්‍රි සංඛ්‍යාව නැහැ. ආණ්ඩුවට අයවැය ලේඛනය පවා ඉදිරිපත් කරගන්න බැරි මහා අරමුදයක ඉන්නේ. තාම බරපතලෙන් අපි මේ වගකීමෙන් මේ ප්‍රකාශ කරන්නේ. පක්ෂ නායක රැස්වීමේදී ප්‍රධාන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් විපක්ෂයට අමතරව ජනතා විමුක්ති පෙරමුණත් TNA සංවිධානයත් මේ EPDP සංවිධානයත් මේ යෝජනාවට තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරා. ඒ විරෝධතාවය ප්‍රකාශ කරපු පක්ෂ අතරේ TNA සංවිධානය තුළ පමණක් විරෝධය ප්‍රකාශ කිරීමට යෝජනා දෙකක් ඇවිල්ලා තිබුණා. එකක් තමයි ඡන්දේ දීමෙන් වැළකී සිටීම. අනිත් යෝජනාව තමයි විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම. ඒතර එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය මතය තමයි TNA සංවිධානය ඡන්දය දීමෙන් වැළකී සිටීම. නමුත් අපිට දැනගන්න තියෙන තොරතුරු වල හැටියට එනිවරදී නම් TNA සංවිධානයේ බහුතරයක් අදහස් දක්වලා තියෙන්නේ විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න ඕනේ කියලා. මෙන්න මේ කල් ගැනීමේ එක අරමුණක් තමයි TNA සංවිධානයට සුපුරුදු පරිදි ජාත්‍යන්තර බලපෑම් ඇතුළු සියලු බලපෑම් එල්ල කළා LTT ඩයස්පෝරා කේද සහයෝගය ලබාගෙන TNA මතය වෙනස් කිරීම හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමේ කියන තැනට පත් කර ගැනීම. මේකට තමයි මේ ආණ්ඩුව කල් ගත්තේ. මේ අස්ථාවර தත්ත්වය කොහොමද නිර්මාණය වෙන්නේ පාර්ලිමේන්තුවේ? අස්ථාවර தත්ත්වය නිර්මාණය වෙන්නේ මේ මැතිවරණ ක්‍රමය ඇතුළ. මෙතනයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා තමයි දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් කමිටුවක් පත් වෙලා අවුරුදු 12කට ආසන්න කාලයක් ඒ පිළිබඳ පළල් අධ්‍යයනයක් කළා. ලංකාවට වඩාත් සුදුසු මැතිවරණ ක්‍රමයක් යෝජනා කරේ. ඒකත් මේ ආණ්ඩුව විකෘතියට ලක් කළා තියෙන්නේ. සමහර වෙලාවට මේ අයවැය කාල පරිච්ඡේදය තුලදී ඔබ අපි කිසිවෙකුත් අපේක්ෂා නොකරන දේශපාලන දැවැන්ත කඩාවැටීමක් හා වෙනසක් සිද්ධ වෙන්නත් ඉඩ තිබෙන බවට අනතුරු අඟවමින් අපි තව පොඩ්ඩක් වෙලා හිටියනම් මේකත් එක්ක ගිහිල්ලා කොන්ක්‍රීට් එක ඇතුළේ හිර වුණා නම් එහෙම අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාව තියන්න වෙන්නේ වෙන ලෝකෙක. හිතන්න මොහොතකට ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමයි සජිත් ප්‍රේමදාස මහත්තයයි මේ හිර වුණා නම් මොකද වෙන්නේ? තාම දන්නේ නැහැ. ජනාධිපති අපේක්ෂා තුළද ප්‍රශ්නේට උත්තරයක් හම් වෙනවා. කිසිම සාතිකයක් නෙවෙයි එවැනි දැන්වීමක්.